2019 අප්‍රේල් මාස 21 වෙනි දින සිදු පාස්කු ප්‍රහාරයත් සමග විවිධ විමර්ශන ආරම්භ කළා ශ්‍රී ලංකා පොලිසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාශය මෙම ක්‍රූර ප්‍රහාරයට ඍජුව සම්බන්ධ පුද්ගලයින් මෙන්ම වක්‍රව සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව සොයා බැලුවා ඒ වගේම ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදය ලෙස අන්තවාදී මතවාද ඉදිරිපත් කරන ලද පුද්ගලයින් පිළිබඳවත් විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් විසින් එවැනි අන්තවාදී මත පැතිරවීම සහ ලංකාව තුළ අන්තවාදී මත පැතිරවීමට ආධාර එකතු කිරීම යන කරුණු සම්බන්ධයෙන් විමර්ශන සිදු කළා ඒ අනුව ඊයේ දින වැලිගම් ප්‍රදේශයේදී ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාශය මගින් 42 වෙනිදී පුද්ගලයෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු මාවනැල්ල කිරියන්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවටයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් ඔහු දීර්ඝ කාලයක් එක්සතරාභි එමි රාජ්‍යයේ සිට ඇති අතර පසුගිය 12 වෙනි දින ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. එසේ පැමිණීමෙන් පසුව ඊයේ දිනේදී ඔහු අත්අඩංගුවට ගැනීම සිදු කරනු ලැබුවා. ඔහු බාරේ තිබී රුපියල් 27 ලක්ෂයක මුදලක්ද ලැප්ටොප් පරිගණක තුනක්ද සොයාගෙන තිබෙනවා. මොහු එක්සතරාභි එමි රාජ්‍යයේ සිට අන්තවාදය ඒ වගේම අන්තවාදී ත්‍රස්තවාදය ව්‍යාප්ත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් එකතු කර ඇති බවත් වාර්තා වෙනවා. ඒ වගේම අන්තවාදී වහබ් මතවාද ව්‍යාප්ත කිරීම සඳහාත් ආධාර අනුබල දුන් පුද්ගලයෙකු බවට වාර්තා වෙනවා. එක්සතරාභි එමි රාජ්‍යයෙන් මේ හේතුව මත ඔහු පිටුවහල් කර ශ්‍රී ලංකාවට එවනු ලැබුවා. ඒ අනුව ඊයේ දින අත්අඩංගුවට ගන්න ලැබුවා. ඔහු ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාශය කටයුතු කරනු ලබනවා. Breaking.lk